everyone, welcome back to my channel. ඔන්න ඉතින් අදත් ලස්සන ඒ වගේම interesting video එකකින් ඔයාල හැමෝම හමුවට මම ආවා. ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. ඔයාල මේ video එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකින් subscribe කරන්න. ඒ වගේම දිගටම ඔයාලගේ support එක අපේ channel එකට දෙන්න අමතක කරන්න එපා. අද ඔයාලට මේ vlog එකකින් ගෙනාවේ මගේ cousin sister ගේ wedding video එක ඔයාලා බලලා ඇති. ඉතින් ඒගලන්ට අපි කෑම දැම්මා. ඉතින් ඒ වීඩියෝ තමයි ඔයගලන්ට මේ vlog එකකින් ගෙනාවේ. ඔයාලට interesting වෙයි කියලා මම හිතනවා. එන්න continue බලමු වීඩියෝ එක. ඉතින් හැමදාම වගේ ගෙදර ක්ලීන් කරන වැඩේ තමයි මම කරන්නේ. ඉතින් එදා deep clean කරාගෙන හිටියා ගෙදර. අම්මා side by side උයාගෙන ඉන්නවා kitchen එකේ. මම ඒකේ video clips උත් ඔයගලන්ට add කරලා තියෙනවා. ඔයගලන්ට ඉදිරියට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් happy මේ වගේ පවුලේ අය ඔක්කොමලා එකතු වෙනකොට ගොඩක් සතුට හිතෙනවා. ඉතින් එදත් මම හරි සතුටෙන් තමයි ගෙදර ක්ලීන් කරාගෙන හිටියේ. ඉතින් ගෙදරට කට්ටිය එනවා කියන සතුටෙන් තමයි ගෙදර ක්ලීන් කරාගෙන හිටියේ. ඉතින් ඩීප් එකට හොඳට ස්ප්‍රේ කරලා ක්ලීන් කරගත්තා. දැන් අතු ගාගෙන ඉන්නවා. ඉතින් කොච්චර ඩීප් ක්ලීන් කරත් ඩස්ට් එකෙන් නම් අඩුවක් නැහැ. ඔයාලා ගෙදරත් එහෙම වෙන්නේ නැතිනේ. ඉතින් ඊළඟට මනි ප්ලන්ට් එක මම ලස්සනට මේ වගේ ලස්සන බෝල් එකක දාලා වතුර දාලා තියලා තියෙනවා. ඉතින් ඒක හැමදාම වතුර මම අයින් කරනවා. දැන් අදත් වතුර අයින් කරලා ලස්සනට තියලා තිබ්බා. ඊළඟට මං කිචන් එකට ගියා. අම්මා බිරියානි හදාගෙන ඉන්නවා. ඉතින් මම යනකොටත් අම්මා ජින්ජර් ගාලික් පේස්ට් එක, ටොමැටෝ, ඒ වගේම ඔනියන්, බීෆ් එක ඔක්කොම දාලා ඉවරයි. දැන් පොටැටෝ දාගෙන ඉන්නවා. මම අම්මට කිව්වා වීඩියෝ කරන්න තියෙනවා රෙසිපි එක. ඒක නිසා මට අඬ ගහන්න කියලා මම කිව්වා. ඒත් අම්මට අමතක වෙලා ඉතින් කට්ටි එන ටෙන්ෂන් එකේ අම්මට අමතක වුණා මාව අඬ ගහන්න. ඉතින් අම්මා සයිඩ් බයි සයිඩ් දැන් උයාගෙන ඉන්නවා. ෆස්ට් එකටම ගී දාලා ඒ වගේම ඔයිල් දාලා ක්‍රාම්බු, එනසල්, කුරුඳු පොතු මේ ටික හැම දෙයක්ම දාලා බිරියානි කොළ ඒ ටික ඔක්කොම දාලා ඊට පස්සේ ලූණු, තක්කාලි, ජින්ජර් ගාලික් පේස්ට් මේ ටික දාලා හොඳට කවලම් කරලා ඊළඟට තමයි පොටැටෝ දාගත්තේ. ඒ වගේම කරපිංචත් දාලා තියෙනවා අම්මා. ඉතින් මේ ටික දාලා අන්තිමේට දැන් හොඳට මැලුණාට පස්සේ ලුණු එක, දැන් මිරිස් කුඩුයි, ඒ වගේම බිරියානි මසාලා ශක්ති එකේ බිරියානි මසාලා ශක්ති බ්‍රෑන්ඩ් එකේ බිරියානි මසාලා අරන් තියෙනවා. ඉතින් ඒ බිරියානි මසාලත් හොඳට දාගත්තා. පැකට් එකක හාෆ් වගේ දාගත්තා අම්මා. ඉතින් බීෆ් බිරියානි තමයි අද හදාගෙන ඉන්නේ. ඉතින් මේකත් දාලා කොත්තමල්ලි කුඩුත් ටිකක් දාගත්තා අම්මා. කොත්තමල්ලි කුඩුත් දාලා අවශ්‍ය පරිදි දැන් වතුර දාගෙන ලුණු බලන්න ඕනේ. කර්ඩ් දාන්න අමතක වුණා අම්මට මේ වෙලාවේ කර්ඩ් දාන්න අමතක වුණා. ඉතින් මම තමයි මට මතක් කරේ කර්ඩ් දැම්මේ නැද්ද කියලා. ඊට පස්සේ තමයි අම්මා කර්ඩ් එකක් දාගත්තා. ඒ වගේම මම ඇවිල්ලා ලුණු කවලම් කරාගෙන ඉන්නකොටම තමයි මම මිංචි කොළ දාන්නේ. ඒත් අම්මා දාන්නේ වතුරට දාන්නේ අම්මා මිංචි කොළ. ඉතින් එක එකයි එක එක විදියට හදනවා. ඉතින් අම්මා චිකන් ෆ්‍රයි කරලා තියලා තිබ්බා. රෑම අම්මා මැග්නේට් කරලා තිබ්බා චිකන් එක. ඉතින් ඒක අම්මා ෆ්‍රයි කරගත්තා ෆස්ට් එකටම. දැන් තමයි අම්මා කර්ඩ් දාගත්තේ. ඉතින් ටේබල් ස්පූන් දෙකක් වගේ දාගත්තා. මිංචි කොළත් හොදගත්තා දාන්න. කොත්තමල්ලි කොළත් දානවා. එදා අපිට ලැබුණේ ෆුඩ් සිටි ගිල්ලත් බැලුවා. ඉතින් හැමතැනම බැලුවා අපිට එදා කොත්තමල්ලි කොළ ලැබුණ නැහැ. ඒක නිසා ඉතින් මිංචි කොළ විතරයි දාගත්තේ. ඉතින් මිංචි කොළ තමයි අනිවාර්යයෙන්ම ඕනේ. කොත්තමල්ලි කොළ නැතුවත් කමක් නැහැ. මිංචි කොළ තමයි අනිවාර්යයෙන්ම බිරියානි එකක් හදන්න ඕනේ. ඉතින් අම්මා දැන් මිංචි කොළ දාගත්තා. ඉතින් රස අණුව දැන් ලුණු බලන්න. ලුණු දාගෙන ඉතින් මේ විදිහට තමයි බිරියානික හදාගත්තේ. මම ඉතින් වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ මම බිසි වුණා. ඒක නිසා මට ඊළඟ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වගේම අම්මා ග්‍රීන් පීස් කරියකුත් හදලා තිබ්බා. කජු දාලා ග්‍රීන් පීස් කරියකුත් හදලා තිබ්බා. ඉතින් අම්මා ධම් එකේ දැන් දාලා තිබ්බා බිරියානි එක. ඉතින් බිරියානි එකත් ලෑස්ති. ඔයාලට පේනවා ඇති. තිබ්බා බලන්න ගොඩාක් ලස්සනට තිබ්බා. ඒ වගේම රසත් හොඳට තිබ්බා. ඕගලන්ට අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න බිරියානි. දැන් ෆ්‍රයි කරලා තියාගත්තු චිකන් එකට ටොමැටෝ සෝස් දාගෙන ඉන්නවා අම්මා.
ඉතින් අපේ කැමැත්ත තමයි ඉතින් ඔයගලන් කැමති නම් මේ වගේ ෆ්‍රයි කරන නිකන් තියන්නත් පුළුවන් කට්ටියට නැත්නම් මේ වගේ ටොමැටෝ සෝස් දැම්මත් තවත් රසට තියෙයි ඉතින් ඔයගලන්ගේ කැමැත්ත තමයි ඉතින් තවත් ලස්සන කරගන්න අම්මා ලූණුත් ලස්සනට රින් හැඩයට කපලා දාගත්තා ඉතින් පිපිඤ්ඤත් දාගන්න පුළුවන් ඔයගලන්ට මේ වගේ රවුන් හැඩයට කපලා පිපිඤ්ඤත් දාගන්න පුළුවන් දැන් ඉතින් අපි බෙදාගෙන ඉන්නවා කෑම බිම තමයි දත් දැම්මේ අපි උම්බල කඩ සම්බෝලේ හැදුවා ඉතින් අම්මා එදා හැදුවේ රයිතා හැදුවා බිරියානියකට ඒ වගේම උම්බල කඩ සම්බෝලේ චිකන් ෆ්‍රයි කරලා ග්‍රීන් පීස් කරියක් ඉතින් මේ ටික තමයි එදා අපි හැදුවේ රයිතා එකට දාලා තිබ්බේ කියුකම්බ පොඩියට චොප් කරලා දාලා තිබ්බා ඒ වගේම ලූණු චොප් කරලා දාලා තිබ්බා ඒ වගේම ග්‍රීන් චිලි දාලා තිබ්බා මේ ටික තමයි එදා රයිතා එකට දැම්මේ ඉතින් අම්මා එග් ගුත් ෆ්‍රයි කරලා තිබ්බා ඉතින් බිරියානි එකත් ලස්සනට අපි දාගත්තා එදා ඔයගලන්ට පේනවාද එග් ගුත් ෆ්‍රයි කරලා තිබ්බා ඉතින් ගොඩාක් රසට තිබ්බා අනිවාර්යයෙන්ම ඔයාලා ට්‍රයි කරලා බලන්න ගෙදර ඒ වගේම ඩෙසර්ට් එකට හදලා තිබ්බේ කස්ටර්ඩ් එදා කස්ටර්ඩ් පුඩින් තමයි එදා හදලා තිබ්බේ ඩෙසර්ට් එකට ඒ වගේම අඹත් කපලා තිබ්බා ඉතින් හැමෝටම කණ්ඩ දැම්මා හැමෝම කාලා ඉවර වෙලා දැන් යානි උබබත් එක සෙල්ලම් කරගෙන ඉන්නවා ඕගලන්ට මෙයාව දන්නව ඇති අෂාස් මම ඕගලන්ට මගේ කසින් සිස්ටර්ගේ වෙඩින් බ්ලොග් එකේ මම කියලා තිනවා මේ අෂාස් කියලා ඉතින් ඔයාලා මගේ කලින් වෙඩින් බ්ලොග් එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න ඉතින් අෂාස් යානි උබබට ඒ වගේම හයිස බබට ගිෆ්ට්ස් ගෙනල්ලා තිබ්බා අෂාස් බබා හරි ආදරේ අපේ යානි බබාටයි ඒ වගේම හයිස බබාටයි ගොඩාක් ආදරේ හැමදාම වගේ ඉතින් අෂාස් බබත් යානි බබත් එක සෙල්ලම් කරගෙන හිටියා අපේ යානි බබත් හරි ආදරේ අෂාස් බබත් එක්ක ඉතින් එයාව දැක්ක ගමන් එයාත් කෑ ගහනවා එයාත් එක්ක එකතු වෙලා හැමෝම කාලේ ඉවර වෙලා ඉතින් මේ විදිහට තමයි අපිට කාලේ ගෙවුනේ අෂාස්ගේ යානි බබාගේ ඉතින් සෙල්ලම් බලාගෙනම අපිට කාලේ ගෙවුනා ඉතින් ඔයාලා හැමෝමත් මේ වීඩියෝ එක ඉන්ට්‍රස්ටින් එකට බලලා ඇති කියලා මම හිතනවා ඔයාලගේ ශක්තිය නිසාමයි මේ තරම් දුරක් ආවේ ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ සපෝට් එක මේ විදිහටම දිගටම අපේ channel එකට දෙන්නත් අමතක කරන්න එපා ඉතින් ඔයාලා මගේ vlog එක අලුතෙන් බලන කෙනෙක් නම් මගේ කලින් videos උත් බලලා ඔයාලගේ සපෝට් එක දෙන්නත් අමතක කරන්න එපා ඉතින් ගොඩක් interesting videos තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම ඒ ටික බලන්නත් අමතක කරන්න එපා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න ඔයාලගේ යාළුවන්ට පවුලයට බලන්න ෂෙයා කරන්න ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම මතකින් මගේ channel එක subscribe කරන්න නැවතත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්